සිලින්ඩර් ගැන සනත් නිශාන්ත කියපු කතාව ගැනයි දැන් අපි කියන්න යන්නේ. ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන අනතුරු කෙටි කාලයක් තුලදී කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙනවා. ඊයේ හෙවත් නොවැම්බර් 29 වනදා දිනේ කෑගල්ල සහ ආරච්චි කට්ටුව ප්‍රදේශවලින් ගෑස් සම්බන්ධ අනතුරු දෙකක් වාර්තා වුණා. මෙවන් පසුබිමක් තුල පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙම අර්බුදය සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් සිටිනවා. පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් කිහිපයකටම හේතු වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාද ගෑස් අනතුරු සම්බන්ධයෙන් තම අදහස පළ කොට සිටියා. වෙළඳපොළෙහි ගෑස් සිගයක් පවතින විට එය ඇතැම් පිරිස් රැල්ලක් කරගත් බවත් ඉන් පසුව වෙළඳපළට ගෑස් පැමිණි බවත් ඔහු පවසා සිටියා. ඒ වගේම ගෑස් වෙළඳපළෙහි පවතින පසුබිමක අහඹු ලෙස සිලින්ඩරයක් හෝ දෙකක් පුපුරා යාමේ ඉඩකඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ගෑස් නැහැ, ගෑස් නැහැ, ගෑස් නැහැ කියලා රැල්ලක් වගේ හදාගෙන ගියා. දැන් ගෑස් තියෙනකොට ගෑස් සිලින්ඩරයක් දෙකක් පුපුරනවා ඇති කියලයි ඔහු කියා සිටියේ. ඒ වගේම දැන් සමහර වෙලාවට තමුන්ගේ ගෙදර පහන තියන්න ගිහිල්ලා ගෙයක් ගිනි ගත්තහමත් ගෑස් සිලින්ඩරේ පිපුරුවා කියලා කියන්න තමයි උත්සාහ කරන්න කියලාත් ඔහු කියා සිටියා. ගෑස් නැහැ, ගෑස් නැහැ, ගෑස් නැහැ කියලා නිකන් රැල්ලක් වගේ හදාන ගියා. දැන් ගෑස් තියෙනකොට ගෑස් සිලින්ඩරයක් දෙයක් පුපුරනවා ඇති. සමහර ලාවට තමුන්ගේ ගෙදර පහන තියන්න ගිහලා ගෙයක් ගිනි ගත්තාමත් ගෑස් සිලින්ඩරේ පිපුරුවා කියලා තමයි කියන්න උත්සාහ කරන්නේ. හොඳයි ඉතින්. කොහොම හරි කාලෙන් කාලෙට ඔක්සිජන් වගේ ආන්දෝලනාත්මක කතා මවන අමාත්‍ය සනත් නිශාන්ත මේ පාර ගෑස් ගැන කියපු කතාව ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.